මේකට කියනවා කන්ඩක්ට් ඩිසෝඩර් කියලා. ස්ටීලින් හොරකම් කරනවා, ලයින් බොරු කියනවා, ටුවන්ස් ඉස්කෝලේ පැනල යනවා, කට්ටි පනිනවා, සිගරට් පනිනවා, මත්පැන් වලට යනවා. ඊළඟට ගෙවල් අර අනිත් පැයේ දේපළට රෙස්පෙක්ට් කරන්නේ නැහැ. ඒවට හානි කරනවා. මේ අත කන්ඩක්ට් ඩිසෝඩර් කියලා කියන්නේ මේ විශාල විනාශයක ආරම්භයක්. හරිද? මේ තත්ත්වය ඇති වෙන්න හුඟක් හේතු තියෙනවා. ඔබ කිව්වා ඥානමය හේතු වෙන්න පුළුවන්. ඊටත් වඩා පාරිසරික හේතු. එක කතාවක් කියන්නම් මම ඔබට. ඒත් පාසලක දරුවෙක් මට යොමු වෙනවා. මේ දරුවා අම්මයි තාත්තයි දැන් සෙපරේට් වෙලා ඉන්නේ. දැන් දික්කසාද වෙලා ඉන්නේ. උසාවියෙන් කියලා තියෙන දරුවෙක් එක්කයි යන්න කියලා අම්මයි අම්මට දෙන්න කියලා පිරිමි දරුවෙක් අවුරුදු 16යි සතියට දවස් 2ක්. තාත්ත කියලා ගෙදර අම්මගේ ගෙදරට එක්කන් යනවා සතියට දවස් 2ක් දරුවා තියලා එනවා. තියලා අයිමත් එක්කගෙන යනවා. අම්ම ළඟට ගියාම මොකද්ද මේ අම්ම කරන්නේ? තාත්තගේ වැරදි සේරම දරුවත් එක්ක කියන උදේ ඉඳන් හවස වෙනවා. උඹේ තාත්තා නරකයි, උඹේ තාත්තට ගෑනු ඉන්න, උඹේ තාත්තා රණ්ඩු වෙනවා, උඹේ තාත්තගේ පවුල හොඳ නැහැ, උඹේ තාත්තගේ පරම්පරාව හොඳ නැහැ. දැන් දරුවා ඇවිල්ලා කියන තාත්තට මෙන්න මෙහෙම අම්ම කියනවායි කියලා. තාත්තා අම්මගේ වැරදි සේරම කියනවා. ඉන්කන්සිස්ටන්ට් මේකට කියනවා මනෝවිද්‍යාවේ ඉන්කන්සිස්ටන්ට් බිහේවියර් ඔෆ් පේරන්ට්ස්. දරුවා ලෝක දෙයක මැදි වෙනවා. ඩැමේජ් කන්ඩක්ට් ඩිසෝඩර්. අද බොරු කියලා ඉස්කෝලෙන් හොරකම් කරනවා, පාසලේ ගුරුවරුන්ගේ පප කියන ඒවත් හොරකම් කරනවා, ළමයිත් එක්ක ගහගන්නවා, ඊළඟට ඉගෙන ගන්නෙ නැහැ, පාඩම් වැඩ කරන්නේ නැහැ. මහා විනාශයක්. නමුත් තාත්තා ඉංජිනේර කෙනෙක්, හොඳට සල්ලි තියෙනවා. ඔබ කිව්වා වගේ සල්ලි වලින් විසඳන්න පුළුවන් ප්‍රශ්නයක්ද මේක?